එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. විමුක්ති දිනෙත්තරියේ මොනවද දැනිය? ඇස්සරෙන්නට විනාඩි දෙක තුනකට පෙර මොනවද දෙයක් ඌවාක් වැනි හැඟීමක් විමුක්තිට දැනුනේ. නල්ලත කවුරු හෝ අත තැබූ බව ඔහුට නිින්දින්මෙන් දැනුනේ. විමුක්ති නෙත්තර කාමරය පුරා නෙත් ඇව්වේ හිමාලි පිනෙන්නට නැත. නාන කාමරයේ දොර ඒ වෙද්දි තිබුණේ වසාය. කවුරු හරි ආවා. අතලඟ මොනවදෝ ගැටෙද්දි විමුක්තිය ගැන බැලුවේ. ඒ තිබුණේ තුනට හතරට බස් ටිකට් එකක් තරමට නැමූ කොළ කැබැල්ලකි. ඒ ඔහු දිගහැරියේ. විමුක්තිය ගැස්සින ඒ වටකුරු පුංචි රවුම් අකුරු තව ආත්ම ගණනකට ඔහුට අමතකව යන්නේ නැත. ඒ අකුරු දෙකේ කොල්ලාගේ දිනෙ දිවගියේ පුදුමාකාර ලෙසිනි. මගේ රත්තරන්, ඔයාගේ බබා ඔයාව බලන්න ආවා. මීට කලිනුත් ආවා. මට නවතින්න බෑ. මයි යනවා. ඔයාට බුදු සරණයි. මෙහෙම ආත්මයක් හරි ඔයා එනකල් බලන් ඉන්නම් බබා. විමුක්තිගේ පපුවම වෙවුලන්නට විය. ඇස් පුදුමාකාර ලෙස රිදුන් දෙන්නට විය. මොහොතකට පෙර මේ නල්ලට පහත් වූයේ එසේ මෙසේ සුරතක් නොවන බව විමුක්ති දනී. උඹ මීට කලිනුත් මාව බලන්න ආවා. මට දැන් මතකයි. ඔහුගේ දැස් පිඟීගෙන මෙන් ගියේය. විමුක්ති දොර දෙස බැලුවේය. ඒ තිබුණි බාගෙට ඇරදමාය. ඔයා දැන් ගිහින් ඇති. සමහරට මේ ළඟවත් ඇති. දුකය. ඔහුට පුදුමාකාර ලෙස දුකය. ඒ විදිහ දරා ගන්නට අමාරුම දුකකි. නාන කාමරේ ලොක්කෙක කරකවෙනි. විමුක්ති හිමව අත තිබූ කොළ කැබැල්ල ඇඟයට ගහගත්තේය. හිමාලි ඇඟ සෝදාගෙන අලුත් ඇඳුමක් ඇඳගෙන හැඩවී ආවේ විමුක්ති දෙස බලාගෙනමය. ඇයි අයියේ, මොකද්ද අමුත්තක් හිමාලට දැනේ? විමුක්ති කිසිවක් නොකියා බලා උන්නේය. මොකද එක පාරම අමුතු වෙලා හිමාලි සිතුවාය. කවුද ආවේ අයියේ? බාගෙට ඇර තිබූ දොර දෙක හිමාලි ඇසුවාය. මාත් දැන් ඇහැරුණේ නංගි. හිමාලි අමුතු ලෙස ඉවකලාය. ඕඩික්ලෝන් සුවඳයි. හැබෑය. මුළු කාමරේම ඕඩික්ලෝන් සුවඳය. ඒ ඕඩික්ලෝන් සුවඳාවේ වර්ෂාගේ වතිනි. ඇගේ වතට ඒ සුවඳාවේ කොල්ලාගෙන ඒ ඇඟලුමක් ඇඟලුමක් පාසා කෙල්ල ඕඩික්ලෝන් තවරා ඇත. ඇය මේ ආවේ පුරා රැයක්ම කොල්ලාව පපුවේ ගහගෙන ඉඳය. නර්ස් කෙනෙක් ඉන්නේ නැති. විමුක්ති ආක බලාගෙන කීවේය. වර්ෂාවව කිසියෙක් දැනගත යුතු නැත. ඇස් අරිද්දිම මට දැනුණා. එක පාරක් උඹ ඉදිද්දි ඇස් දෙක ඇරුණා නම් විමුක්ති ස්ත්‍රී ලෝභකමිනි. හිමාලට සැකය. නාන කාමරේ උන් පැය භාගෙට මොකක්කෝ දෙයක් සිදුවන්නට ඇතැයි ඇගේ සිත කියයි. මොන දේ වුවද සිතට බයක් නැත. ඒත් එක් දෙයක් සිදුවහොත් මේ කරන කිසි දෙයක් වැඩක් නැත. මං හෙමේට පොඩි වොෂ් එකක් දාන්න දයි. විමුක්ති අතින් ඇව නැවැත්තුවාය. ඇඟ ටිකක් අමාරුයි නංගි. මං ටිකක් දවල් වෙනකන් මෙහෙම ඉන්නම්. හිමාලි බලාගත්තනම් බලාගෙන උන්නාය. කවුරු හරි ආවදයියේ? හිමාලි යලිත් දොර දෙස බලාගෙන ඇසුවාය. විමුක්ති කතා කළේ නැත. සක්විති කාමරයට ආවේ ඒ සමගය. ඕවාවේද එතරම් මොනසුම් සිනහවකින් මුව සරසාගෙන නොවේ.
ඇයිනංගේ සක්විති ඇසුවේ නෑ අයියේ මොකුත් නෑ හිමාලි බිම බලාගෙන කීවාය සක්විතිට බය උඩදි මොනවා හෝ සිද්ධ වී ඇද්දයි කියාය පේන හැටියෙන් එහෙම දෙයක් සිද්ධ වී නැත අයියා දැන් හැරුණේ අයියේ තාම තේකක්වත් බීලා නැහැ දැන් අටටත් කිට්ටුයිනේ සක්විති කීවේය හිමාලි විමුති දෙස බලා සිනාසුනාය අද ඇඟට ටිකක් පණ නැහැ වගේ අයියේ උඩදි මොනවා හෝ සිද්ධ වුණාද සක්විතිට කිසිවක් සිතාගන්නට අමාරුය වර්ෂා සෝපානයෙන් පිට වෙද්දි පිම ඇදගෙන වැටුනේ දැන් මොහොතකට කලිනි පන්තේ හදන්නම් හිමාලි තේ හදන්නට හීටරේ ගැසුවාය සක්විති නෙත් පුරා විමුති දෙස බලා සිනාසුනේ සමහර විට හවස ටිකට් කපයි මල්ලි කපනවා නම් හොඳයි අයියේ මෙහෙම ඉන්න බෑ ගෙදර ගියත් කොල්ලෝ මෙහෙම තමා සක්විති කීවේ දවස් දෙක තුනක් ඉඳලා අයියේ මං ඇයි හිමාලිද හැරී බැලුවාය නෑ බොක්ෂොප් එකට යනවා අද කෙල්ලගේ පැමිණීම කොල්ලා මේ කියන කතාත් අතර සම්බන්ධයක් ඇද්දේ සක්විති සිතුවේ අපි ඩොක්ටර්ගෙන ආලා බලමු දිගටම මෙහෙම ඉන්න බෑ අයියේ අත් දෙක කොහොමද මල්ලි සක්විති විමුක්තිගේ දෑත් අල්ලා පිරිමද ඇසුවේය යන්තම් හිරිවැටිච්ච ගතියක් තියෙනවා ඩ්‍රයිව් කරන්නේ කොහොමද නේද අයියේ හිමාලිතේ හදමින් ඇසුවාය ඇයට මේ වෙන්නට යන දේ බයය මං බාත්රූම් එකේ ඉඳිද්දි මොකෙක් හරි ආවා මං හොයාගන්නම්කෝ හිමාලි සිතුවාය එහෙනම් යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බාලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි